සුබ දවසකල් ප්‍රාර්ථනා කරන ලාංකීය ප්‍රේක්ෂක සැමට ශ්‍රී ලංකාව සහ අෆ්ගනිස්තානය අතර එක් දින තරඟාවලිය ආරම්භ වීමට ඇත්තේ තවත් දින දෙකක් පමණයි. අෆ්ගනිස්තාන සංචිතය මේ වන විටත් මාධ්‍යෙන් නිකුත් කර තිබුණත් බාලගිරි දෝෂය සහිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තවමත් ඒ පිළිබඳව නිසි තොරතුරක් මාධ්‍යෙන් නිකුත් කර නැහැ. බොහෝ විට අද දිනේ නිමා වීමට ප්‍රථම ඒ පිළිබඳව මාධ්‍යයට දැනුම් දෙවි. ඒ වගේම ඇතම් තැන්වල සඳහන් වුණා හිටපු නායක දසුන් ශානකව එක් දින සංචිතයට ඇතුළත් නොවන බව. ඒ සත්‍ය තොරතුරක් බව මේ වන විටත් සනාථ වී තිබෙනවා. මොකද ඊයේ පැවති IL T20 තරඟාවලිය සඳහා ඩුබායි කැපිටල්ස් කණ්ඩායම වෙනුවෙන් ඔහු ක්‍රීඩා කළා. ඉතින් එක් දින තරඟාවලියට දින දෙකක් තිබෙන මෙවන් මොහොතක සංචිතයේ සිටින ක්‍රීඩකයෙක් නම් මෙවන් තරඟාවලිය වලට සහභාගී වෙන්නේ නැහැ. ඒ වගේම ඔහු වෙනුවට චාමික කරුණාරත්නට සංචිතය තුල ඉඩක් ලැබේවි. ඉතින් මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එක් දින සහ T20 යන තරඟාවලිය සඳහා ප්‍රවේශපත් මිලදී ගැනීම සම්බන්ධව නිවේදනයක් නිකුත් කර තිබුණා. එයට අනුව ශ්‍රී ලංකා මුදලින් රුපියල් 200 සිට 3000 දක්වා මිල ගණන් වලින් ප්‍රවේශපත් මිලදී ගැනීමට හැකියාව පවතිනවා. ලංකාවේ තිබෙන තත්ත්වයක් එක්ක මේ අඩු කිරීම ලාංකීය ප්‍රේක්ෂකයන්ට නම් සතුටුදායක පුවතක් වෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන කාර්යාලය තුලින් වගේම පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පිහිටි කාර්යාලයෙන්ද ප්‍රවේශපත් මිලදී ගැනීමට හැකියාව පවතිනවා. ඒ වගේම www.srilankacricket.lk යන නිල වෙබ්පිටුව තුලින්ද ඔන්ලයින් මාර්ගයෙන් ප්‍රවේශපත් මිලදී ගැනීමේ හැකියාව පවතිනවා. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු මේ තරඟාවලියත් තුනට බිඳුවක් ලෙස විශිෂ්ට අයුරින් ජය ගැනීමට අපේ කණ්ඩායමට හැකියාවක් ලැබෙන්න කියලා. කෙසේ නමුත් අෆ්ගන් කණ්ඩායම අපට සුළුවෙන් තකන්නත් බෑ. ඔබ මොකද මේ ගැන හිතන්නේ? මේ තරඟාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම කොහොම ජය ගනීද? දසුන් ශානකව සංචිතයට එක් කරගත යුතුව තිබුණාද? ඔබේ ක්‍රීඩාශීලී අදහස් පහලින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. ඉතින් දවසින් දවස වෙනස් වෙන ක්‍රීඩා ලෝකයේ අලුත්ම ක්‍රිකට් තොරතුරු සමග නැවත හමු වෙන බලාපොරොත්තු වෙන දැනට ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්. මම ධනු සජීවන.